So, it is welcome to the Pet Review YouTube channel. I am going to talk about the review. That is the review of the Paravinge Pathos. I am going to talk about the video. මේ විතර පරිවින්ගේ තටු කරන්න විශේෂ හේතු තටු පාට කරන්න විශේෂ හේතුවක් තියනවද තටු පාට කරාම මොකද වෙන්නේ තටු පාට කරාම තියෙන වැරදි ක්‍රම නැත්නම් තටු පාර කරද්දී අපි කරන වැරදි දේවල් ඒ වගේම තමයි මේ විතර පරිවින්ගේ තටු පාට කරන්න අපි මොන වගේ දේවල්ද භාවිත කරන්නේ මොන වගේ කලරින්ද අපි භාවිත කරන්නේ මෙන්න මේ එකී නොකි අද විස්තරෙන් ගොඩක් කතා කරනවා ඉතින් වීඩියෝ එක තප්පරයක්වත් මිස් කරගන්න එපා අලුතෙන් එකතු වෙන යාළුවෙක් නම් subscribe කරන්න අමතක කරන්නත් එපා. මොකද අද වීඩියෝ එකේ මේ විදිහට පරිවින්ගේ තටු පාට කරන එක ගැන කතා කරාට ඊළඟ වීඩියෝ වලදී කතා කරන්නේ. නැත්නම් ඊළඟ එන වීඩියෝ එපිසෝඩ් සෙට් එකේදීම කතා කරන්න යන්නේ ටයිම් පරිවි ගැන. කොහොමද ටයිම් පරිවි කුරු කරගන්නේ කොහොමද ටයිම් පරිවි එක එලවන්නේ කොච්චර කාලයක් එලවන්න ඕනද මේ ට්‍රේන් එක කොහොමද දෙන්නේ දෙන කෑම බීම මොනවද මෙන්න මේ වගේ ගොඩක් වැදගත් පරිවි හදන්න ආස කට්ටියට සුපිරියටම වැදගත් වෙන කතාවක් තමයි ටයිම් පරිවි. ඉතින් ඒ කතාව තමයි ඉදිරියේදී අරගෙන එන්නේ. ඉතින් මේ එපිසෝඩ් එක මිස් වෙයි ඕගොල්ලන්ට subscribe කරේ නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරලා වැඩේ පටන් ගමු. Right, okay, then video again a katagro. Other video again a katagro. Paraving it tattoo, coma the patagran. Ogolanta background video again at the video again the balagana pulohambe tattoo patagarna video. Itamatro Mulima katar by himko. A paraving it tattoo patagran. Connect a prashna kite at the dam. ඒයි පරිවින්ගේ තටු පාට කරන්නේ මොකද්ද හේතුව? පරිවින්ගේ තටු පාට කරන්නේ හේතු තුනක් තියෙනවා. 1. මේ විතර තටු පාට කරාම කුරුළු ගෝයා වගේ සත්තුන්ගෙන් අපේ සතාව ආරක්ෂා කරගන්න පුළුවන් ප්‍රායෝගිකව යම් තාක් දුරකට. තටු පාට කරන එකෙන් අපේ පරිවින්ගේ ආරක්ෂාවට හොඳයි. මේක 100%ක්ම හරි කියලා හිතන දෙයක් නෙවෙයි. නමුත් කුරුළු ගෝයාගෙන් ආරක්ෂා වෙන්න මේ විදිහට තටු පාට කරන එකත් වැදගත් වෙනවා. ඊළඟ කාරණය. අපේ පරිවි identify කරගන්න නැත්නම් අපේ පරිවි අඳුරගන්න මේ විදිහට පරිවින්ගේ තටු පාට කරන්න පුළුවන්. නැත්නම් අපේ කූඩු ඉන්නේ වටින පරිවියෙක් නම් ඒ පරිවියා වෙන තැනක ගිහින් බෑවොත් අපේ පරිවියාම කියලා මේ හඳුනා ගන්න. මුන්දක් දාන එක ඇරෙන්න තව කරන්න පුළුවන් දෙයක් තමයි පරිවින්ගේ තටු පාට කරන එක. මේ වගේම තමන්ටම ආවේනික වෙච්ච පාටකින් තමන්ටම ආවේනික වෙච්ච ක්‍රමයකට පරිවින්ගේ තටු පාට කරන්න පුළුවන්. ඊළඟ කාරණය අතලොස්සක් කට්ටිය පරිවින්ගේ ලස්සනට නැත්නම් පරිවියා ලස්සනට පේන්න ඕනිවට පරිවින්ගේ තටු පාට කරනවා මේ කාරණා තුන තමයි පරිවින්ගේ තටු පාට කරද්දී සාමාන්‍ය වෙන දේ නැත්නම් හිතන විදිහ ඉතින් මන් දකින විදිහ මේ වැඩේ හොඳයිද අත්‍තර මේ වැඩේ නරකයි මේක සතාට හිංසාවක් සතාට පීඩාවක් සතාට කරදරයක් මොකද එක තැනක මම දැකලා තියෙනවා නොදෙන එක මල්ලි කෙනෙක් එක ගෲප් එක පරිවිගේ තටු පාට කරලා මේ විදිහට වැඩේ අල කරලා සම්පූර්ණම පරිවියා නැති නැස්ති කරලා ඒ කියන්නේ පාට කරද්දී මේ මල්ලි පාවිච්චි කරලා තියෙන්නේ
පෑන්තින්ත පෑන්තින්ත රතු පාටයි නිල් පාටයි කොළ පාටයි පෑන්තින්ත තමයි භාවිත කරලා තියෙන්නේ. අවසාන්ට වෙලා තියෙන්නේ පරවියා සම්පූර්ණම ප්ලේන්ට් කරලා. ප්ලේන්ට් කරද්දී එතන පට්ට ලස්සනයි ප්ලේන්ට් කරන විදිහත් එක්ක, මොකද ප්ලේන්ට් කරලා රතු පාටයි නිල් පාටයි කොළ පාටනම පරවියා හරි ලස්සනට පාටට මුලින්ම පාට කරන වෙලාවේ මෙන්න මේ විදිහට ලස්සනට පේනවා. විනාඩියක් විතර ගියයින් පස්සේ පෑන්තින්ත උකුයි ඝනකම් ඒ වගේම තමයි ඇලෙන සුළුයි. විනාඩියක් විතර ගියාට පස්සේ ඔග එයාට බලා ගන්න පෙන්නලා පෑන්තින්ත ඇලෙන ස්වභාවය. ටික වෙලාවකින් පරවි තටු ඔක්කොම එකට ඇලිලා. ඊට පස්සේ මෙයාට බලා ගන්න පුළුවන් වෙලා සම්පූර්ණ පරවියව මේ පිහාටු එකට ගල් වෙන්න පටන් ගන්නවා ටික ටික. ඉතින් මාරම වේදනාවක් දීලා කොහොම හරි ඉක්මනින් මටත් කතා කරලා ඒ පරවියාගේ තටු පිරිසුදු කරා. නමුත් 100%ක්ම සාර්ථක වෙලා නැහැ. මේ වෙද්දින් පරවියාගේ තටු ඉවත් කරලා අදටත් පරවියාට පියාඹන්න බැරි. මේ මාස 4කට විතර කලින් වෙච්ච සිද්ධියක්. ඒ නිසාම තමයි ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක අරගෙන ආවේ. මොකද පරවියෙක් පාට කරන්න කලින් මේ ජීවිතයක් පාට කරන්නේ, ජීවිතයක් අපේ සතුට වෙනුවෙන් මේ වෙනස් කරන්නේ කියන එක ගැන හිතන්න ඕනි. අනිවාර්යෙන් මේ වැඩ කරන්න පාරකට දෙපාරකට නෙවෙයි 10 පාරක් විතර හිතන්න ඕනි. ඉතින් මං ඉල්ලන්නේ පරවියෙක් කවදාවත් මේ විතර පාට කරන්න එපා. ඒක අනවශ්‍ය දෙයක්. පරවියෙක් පාට කරනවා පාට කරන අත්‍යවශ්‍ය නම් අත්‍යවශ්‍යම කෙනෙක් ඉන්නවනම් ඒ කෙනාගේ දැන ගැනීම පිණිස තමයි අද මේ වීඩියෝ එක මේ විදිහට කරන්නේ. පරවියෙක්ගේ තටු පාට කරන්න අපිට මොනවද ගන්න පුළුවන් කලරින්? අපිට පෑන් තින්ත වගේ උකු තින්ත ගන්න බෑ. සාමාන්‍ය නෝමල් තින්ත එකක් තමයි ගන්න වෙන්නේ. ඒ වගේම ඉක්මනින් වාෂ්ප වෙලා තින්ත එක ඝනව තටු වලට හානියක් නොවන විදිහට තියෙන තින්ත එකක් තමයි අපි භාවිත කරන්න ඕනේ. එහෙනම් කොයි වගේ දේවල්ද භාවිත කරන්න පුළුවන්? අපිට පුළුවන් කුකුල් සායම් භාවිත කරන්න. පරවින්ගේ තටු පාට කරන්න කුකුල් සායම් පාවිච්චි කරන්න. කුකුල් සායම් එකක් තදව ඝනව හදන්නේ නැත්තම් දියරව හදන්නේ. අපි ඝනව තමයි කුකුල් සායම් එක හදන්නේ. ඒකට හේතුවක් තියෙනවා. සාමාන්‍ය දීර විදියට හැදුවොත් තටු ඔක්කොම එකට ඇලෙන්න පුළුවන්. ඒ නිසා යම් තාක් දුරකට ඝනව ගොලන්ට තේරන මට්ටමට හදලා සම්පූර්ණම තටුවම දිය කරන්නේ නැහැ. නැත්නම් ගල්වන්නේ නැහැ පාට කරන්න. පොඩ්ඩක් උඩින් තවරලා වගේ තමයි තටුව පුරාම සම්පූර්ණම පාට ආලේප කිරීම සිද්ධ කරන්නේ. කුකුල් සායම් ගන්න පුළුවන්. ඊට අමතරව කළු පාට අවශ්‍ය නම් හිනා ගන්න පුළුවන්. මේ වැඩේ කරන්න ඉතින් පහසු ක්‍රමවේදයක්. අපි කිම් කුකුල් සායම් ටිකක් භාජනයකට තිය කරගත්තා. ඊට පස්සේ පුළුන් කෑල්ලක් වගේ අරගෙන පුළුන් කෑල්ලේ පොඟවලා ඒ පාට, ඊට පස්සේ ඒ පුළුන් කෑල මිරික ගන්න. මිරිකගෙන පරවිගේ තටු ඈඩ් කරලා තටු මත හිමීට ආලේප කරන්න. එන්න එච්චරයි ඉතින් කරන්න තියෙන්නේ. මං හිතනවා අද වීඩියෝ එක ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. වීඩියෝ එක වැදගත් නම් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න අමතක කරන්න එපා.